අයිබෝවන් ක්‍රිකට් වැඩ ආදරය කරන හැමෝටම මික්සබ්බල්ක හිතුවා එල්පල් තරංග වලට මොකද වුණේ ඒ වගේම තරංගේ ජයග්‍රහණයට බලපෑපු තීරණාත්මක අවස්ථා මොනවද කියලා ඔයාලා දැනුවත් කරන්න ලංකා ප්‍රීමියර් ලීග් සීනේ යථාර්ථයකට පත් කරමින් තරංගාවලියේ පළමු තරගයෙන්ම තරංගාවලිය ඉතා තරඟකාරී වන බවට පළමුවෙන් කිය ලබා දුන්නා ඒකට හේතුව තමයි කොලඹෝ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවති පළමු තරගයේම ජයග්‍රහණය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරන්න වුණා. කොලඹෝ කිංග්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී තරඟේ ජයග්‍රහණය කරා. තරඟේ කාසිවාසී දිනාගත්ත කොලඹෝ කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු පන්දු රැකීමට තෝරාගත්තා. මේ තීනේ තරඟයට ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ 11 දෙනා නායක කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඉරිෆාන් පතාන්, සීකුවේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිනි මෙන්ඩිස්, ලසිත් දැමුල්දිනිය, හවිස් කංජුල, ඉවන් ප්‍රදීප් නවීනුල්ලා, රාමනුල්ලා, ගුර්බාස් මේ තීනේ තරඟ ක්‍රීඩා කළ කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ 11 දෙනා දිනේෂ් චන්දිමාල්, ලෝරිමන්ස්, කික්ෂිරද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, ඇන්ජිලෝ මැතිවුස්, ඉස්රූදාන, වයිස් ආමඩ්, ඇන්ඩ් රසල්, විශ්මන්ත ජමීර, මන්ප්‍රීට් ගෝනි, අමිල පොන්සු. මුලින්ම පන්දුවර පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 3කට ලකුණු 219ක් ලබාගත්තේ කරන්ති වින්ස් කණ්ඩායමේ පන්දුව යවන්නට දෙවන්ත ප්‍රහාරයක් ඉල්ල කරමින්. ඒ නිසාම ඇන්ජලෝ මැතිව්ස්ට පන්දුව යවන්න 7 දිනක් යොදා ගන්න වුණා ඕවර්ස් 20 යවන්න. නමුත් ඒක ප්‍රමාණවත් වුණේ ටස්කර්ස් පිතිකරුවන්ගේ ප්‍රහාරය නැවැත්වීමට. ආරම්භ පිතිකරුවන් විදියට පිටියට පිවිසි කුසල් පෙරේරා සහ රාමුල්ලා ගුරුබාස් දෙදෙනාම අර්ධශතක වාර්තා කිරීම විශේෂ සිදුවීමක් වුණා. තරගයේ ආරම්භයේදීම රාමුල්ලා ගුරුබාස් ලබා දුන් වේගවත් ආරම්භය නිසාම ටස්කර්ස් කණ්ඩායම දෙවන්ත ප්‍රහාරයක් කොලඹෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව දියත් කළා. රාමුල්ලා ගුරුබාස් ලකුණු 53ක් ලබා ගත්තේ පන්දු 22ක් පමණක් වැය කරමින් ඊට අතර පාර 6ක් සහ දෙවන්ත 6 පාර 4කින් වර්ණවත් වුණා. නායක කුසල් පෙරේරා වේගවත් ලකුණු 80ක් ලබා ගත්තේ දෙවන්ත 6 පාර 4ක් සහ අතර පාර 9ක් ඉල්ල කරමින්. ඒ සඳහා කුසල්ට වැය වුණේ පන්දු 52ක් පමණයි. ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 24කින් ලකුණු 30ක් ලබා ගත්තා. අසල ගුණරත්න පන්දු 20කින් ලකුණු 33ක් ලබා ගත්තා. ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩලු 3කට ලකුණු 219ක් රැස් කරා. පන්දු යැවීමේදී කුවයි සාමට්, මන්ප්‍රීට් ගෝනි, දුෂාන්ත් චමීර මේ ක්‍රීඩකයන් අතර එක් කඩුවල බැගින් බෙදී ගියා. කොලඹෝ කිංග්ස් කණ්ඩායම ලැබුණු ලකුණු 220ක දැවන්ත ඉලක්කය හඹා යන්න පිටියට ආවේ දිනේෂ් චන්දිමාල් සහ ලෞරි ඉවෙන්ස්. පළමු කරුණු ලකුණු 64ක් එකතු කර හොඳ ආරම්භයක් ලබා දුන්නා. ලෞරි ඉවෙන්ස් ලකුණු 22කට අසල ගුණත් යව පන්දුවකට දැවී ගියා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් පන්දු 46ක් දී වේගවත් ලකුණු 80ක් රැස් කරා. ඊට අලංකාරවත් 4 පාරවල් 12ක් සහ 6 පාරවල් 2ක් අන්තර්ගත වුණා. ඔහු දෙවෙනි කරුණු ලෙස දැවී ගියා. දැවී ගියේ නවින් උහුලක්ගේ පන්දුවට. ඊළඟ පන්දුවට තික්ෂිද සිල්වා ලකුණු 22කට දැවී ගියා. කළම කණ්ඩායමේ ජයග්‍රහණය අවනිශ්චිත කරමින් ඊට පස්සේ පිටියට ආපු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2කට දැවී ගියා. එම කඩුලත් එක්කම කොලඹෝ කිංග්ස් කණ්ඩායම පන්දු 8ක් තුළ කඩලු 3ක් දැවී ගියා. කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන ඇන්ඩ්‍රි රසල් ලකුණු 24ට දැවී ගියේ කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය බලාපොරොත්තු තවත් අඩු කරමින්. නමුත් ඉසුරුදාන කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණය බලාපොරොත්තු ඉහළ දමමින් වේගවත් ප්‍රතිකරණයක් යෙදුණා. අවසන් පන්දු වාරය තුළදී ලකුණු 20 ඉලක්කයක් කොලඹෝ කිංග්ස් කණ්ඩායමට හිමි වුණා. ටස්කර්ස් නායක කුසල් අවසන් පන්දු වාරයේ යෑමට තෝරගත්තේ අසිල ගුණරත්න. කැන්ඩි ටස්කර්ස් සතුව තිබු ජයග්‍රහණය උදුරා ගැනීමට ඉසුරුදානට හැකි වුණා. නමුත් කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ලබාගත්තේ ලකුණු 19ක් පමණයි අවසන් පන්දු වාරය තුළදී. ඒ අනුව කඩලු 7කට ලකුණු 219ක් ලබා ගැනීමත් එක්කම තරඟයේ ලකුණු සමු වුණා. තරඟයේ ජයග්‍රහණය තීරණය කිරීමේ සුපිරි පන්දු වාරයේ පන්දු යැවීමේදී නිවන ප්‍රදීප් සහ නවීන් උල්ලක් අතරේ කඩලු දෙක බැගින් බෙදී ගියා. ඒ වගේම සීකුවේ ප්‍රසන්න සහ අසිල ගුණරත්න අතරේ කඩලු බැගින් බෙදී ගියා. සුපිරි පන්දු වාර ක්‍රියාත්මක කරමින් පළමුව පන්දුවර පහර දීමට ආවේ කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ඇන්ඩ්‍රි රසල් සහ ඉස්රු උදාන. සුපිරි පන්දු වාරයේ යැවීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තෝරගත්තේ නුවන් ප්‍රදීප්. කොලඹෝ කිංග්ස් කණ්ඩායම සුපිරි පන්දු වාරය තුළදී එක් කඩුවක් දැවී ලකුණු 16ක් ලබා ගත්තා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලැබුණු ලකුණු 17 ඉලක්කය අඹයන්න පිටියට ආවේ නායක කුසල් ජන නිසා රාමුල්ලා ගුරුබාස්. සුපිරි පන්දු වාර යැවීමට කොලඹෝ කිංග්ස් කණ්ඩායම ඉස්රු උදාන තෝරගත්තා. නමුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් ලකුණු 12ක් පමණයි. එයනු සුපිරි පන්දු වාරයේ ජයග්‍රහණය කොලඹෝ කිංග්ස් කණ්ඩායමට වගේම තරඟ ජයග්‍රහණයත් උන්ට හිමි වුණා. තරඟයේ මීඩියා සම්මානය දිනේෂ් චන්දිමල් දිනාගත්තා. මම දැන් කියන්නේ කොලඹෝ කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට බලපෑපු තීරණාත්මක අවස්ථා කිහිපයක් ගැන. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පරාජයට පන්දු රැකීමේ දුර්වලතාව වගේම නායකත්වයේ දුර්වලතාවත්
බලපෑවා. කලම් විස් කණ්ඩෑමේ දෙවන පන්දුවාරදී ඉරිපාල් පතාන් විසින් යවපු පන්දුවකට දිනේෂ් චන්දමාල් ලබා දුන් පහසු උඩ පන්දුව නවින් උල්ලක් විසින් අතහැරියා. ඒකෙන් ප්‍රයෝජන ගත්ත දිනේෂ් චන්දමාල් ලකුණු 80ක් රැස් කරා. මේක තමයි තරඟයේ තීරණයට බලපෑපු ප්‍රධානම කරුණ. ඒ වගේම කැනි ටස්කර්ස් කණ්ඩෑමේ හතරවෙනි පන්දුවාරේ යවමින් ඉඳපු ඉරිපාල් පතාන් ආබාධ ලක් වෙලා පිටින් ඉවත් වෙන්න සිදු වුණා. ඒ අවස්ථාවත් තරඟයේ තීරණයට ගොඩක් බලපෑමක් එල්ලගලා ඒ වගේම 17 පන්දුවාරය ආව අසල ගුණන්තගේ පන්දුවකට ඉසුරු උදාන ලබා දුන් පහසු උඩ පන්දුව කුසල් මෙන්ඩිස් විතින් අතහැරියා. ඒ අවස්ථාවේ නිකුණ ප්‍රයෝජන ගත්ත උදාන ඒ අවස්ථාවේ කැනි ටස්කර්ස් කණ්ඩායම සතු වෙලා තිබු ජයග්‍රහණය උදුරාගත්තා. ඒ වගේම කුසල් ජනිත් පන්දුව වන්න හරියට යොදාගත්තේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි රසිත් තැමුද්දනියට තරඟයේ එක පන්දුවාරයක්වත් ලැබෙන අවස්ථාවක් දුන්නේ නැහැ. ඔහුමත් දක පන්දුව යවන්නේ කොලම්බස් කණ්ඩායමේ දකුණත් ප්‍රතිකරුවන් වැඩි කණ්ඩායමක් වෙලත් අහුර අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම තරඟයේ අවසන් පන්දුවාරයෑමට අසලේ ගුණත් තෝරා ගැනීමට සිදු වේ. උසල් විසින් පන්දුව යවන හරියට කළමනාකරණය කරගෙන දින්න ඇති නිසා මේව තමයි තරඟයේ තීරණාත්මක අවස්ථා. mixhubLK subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න, video එක share කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න. mixhubLK ඊළඟ video එකත් අරන් ඉක්මනට එනවා. සුබ දවසක්.